නොවැම්බර් මාසේ 15 වෙනිදාත් දෙසැම්බර් මාසේ 8 වෙනිදාත් අතර සෙනසුරාදා දවසක මැතිවරණයේ අනිවාර්යෙන් තියන්න ඕන. ඉතින් මේ ව්‍යවස්ථාව කඩන්න බෑ. දැන් පේනවනේ ගිය ඔක්තෝබර් මාසේ ව්‍යවස්ථාව කඩලා වෙච්ච වැඩේ මතකයි නේ හැමෝටම. දැන් මහින්ද මහත්තයා 18 වෙනි සංශෝධනය හැදුවේ කොහොමද ව්‍යවස්ථාවේ? හැමදාම ජනාධිපති වෙලා ඉන්නේනේ. ඔබතුමාලට දැන් මතක නැහැ නේද? අපේ පක්ෂයට සුදුසුකම් සහිත අපේක්ෂක ඕනෑ තරම් ඉන්නවා. පවුලකට සීමා වෙලා නැහැ. පුද්ගලයකට සීමා වෙලා නැහැ. ඔය පෝට්ටුවේ කට්ටියට තමයි වහල්ලු වගේ පවුලෙන්ම කෙනෙක් තමයි ඕන. පිටින් කෙනෙක් නැහැ. විමල් විරංස මහත්තයා කියනවා රනිල් වික්‍රමසිංහ එතුමා හදන්නේ කරු ජයසූර මහත්තයාව අපේක්ෂක කළා. පෙරදුනාම එතුමාට නැවත විපක්ෂ නායක තනතුර ගන්න පුළුවන්. ඒ ඉතින් එක එක පණික්කියොන්ට සිහින දකින්න තියෙන අයිතියට අපි ගරු කරනවා. හැබැයි ඒ සිහින වල තියෙන යථාර්ථය මොකක්ද කියන එක ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය දකින දවසට ඒගොල්ලන්ට පේනේවි. දැන් මේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන වහබ්වාදයට එරෙහිව රැලියක් කියලා ඉවරලා පටන් ගන්නවා. මිනිහගෙන් අහන්න වහබ්වාදය කියන්නේ මොකක්ද කියලා දන්නවද කියලා ඉවරලා ඒ ප්‍රශ්නයකොත් මිනිහා පැනලා යයි.